පොළොන්නරුව තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් පොළොන්නරුව නවනගරයේ දෙකේ ඇලහරහා ඉදිකර ඇති කණු පද්ධතියට පොළොන්නරුව රිමාන්ඩ් බන්ධනාගාරයේ අපචලයේ මුදා හැරීම නිසා ප්‍රදේශවාසීන් දැඩි පරිසරික අර්බුදයකට මුහුණ පා ඇති අයුරු හිරු ප්‍රවෘත්ති පසුගෙදා අනාවරණ කළා. ටෙස්ටමෝ ඩබල් වාසි බෑග් කණු 50ක් අඩුයි ග්‍රෑම් 50ක් වැඩි දැන් ග්‍රෑම් 450ක් මුල් රුපියල් 780යි. වතුර නෙවෙයිනේ තනි කර එන්නේ අසෝචි. මාර ගඳක් මේක. පොළොන්නර කොච්චර මන්ත්‍රීවරු ඉන්නවද කියන්නකෝ මහත්තයෝ. ගොඩක් ඉන්නවනේ කිසිම බලධාරකිනේ කතා කරේ නෑ අද වෙනකම්. මේ මනාවරණයෙන් පසුව සමගි ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා එම ස්ථානය නිරීක්ෂණයට පැමිණියා. අතන ගලියේ වටේ මේ කාණුවට හරවලා තියෙන්නේ. වහින දවසට සර් කියන අසුචි යනවා මාර්ගය. දැන් මේ මේක ඇල නීති විරෝධී වැඩක්. මොකද මේ මේවා යන්නේ අපේ කුඹුරු කුඹුරු වලට යන්නේ. ඉතින් මෙතන ගත්තොත් ඉතින් මේ පැත්තෙන් අපේ රාජකීය විද්‍යාලය තියෙනවා. මේ ඉස්සරහා තියෙනවා ASP ඔෆිස් එක තියෙනවා. රිමාන්ඩ් බන්ධනාගාරයේ අපචල ගැටලුව පිළිබඳව දැනුමත් කළා. එෙහිදී අමාත්‍යවරයා පැවසුවේ කඩිනමින් මෙම ගැටලුවට විසඳුමක් ලබා දෙන බවයි. පොළොන්නරුව අර බන්ධනාගාරයෙන් එළියට එන අපවිත්‍ර ජලය ටොයිලට් ගලි වලින් තමයි තුරලා යන්නේ. හිරු නාලිකාවේ මේක පෙන්නවා. එතකොට දැන් ඒකේ චෝදනාවක් ආවා පළාතේ මන්ත්‍රීවරු 5 දෙනෙක් ඉන්නවා කිසිම කෙනෙක් මේකට ඇක්ෂන් එකක් ගන්නෙ නැහැ කියලා. සර් දැන් මම ආවා එතෙන්ට බලන්න. ඔව් මමත් ඔබ නොටිස් කරා. මේ තවුලෙ කියන තැන අඥා ඔබ. ඉතින් සර් මේකට මොකක් හරි විකල්පයක් කරන්න තිබුණා. ඔබ දන්නවා තවුමලෙ කියන නිසා අපි පස්සේ තියෙන අපේ අනතුරුව මන්ත්‍රීවරයා පොළොන්නරුව නාගරික කොමසාරිස් නිරෝෂි චන්දිමා මහත්මිය දුරකථනයෙන් සම්බන්ධ කරගත් අතර එහිදී ඇය පැවසුවේ දැනට තාවකාලික පියවරක් ලෙස බෞසරයක් යොදවා අපද්‍රව්‍ය ඉවත් කිරීමට පියවර ගන්නා බවයි. මම හිරු නිවුස් එකෙන් දැකලා මම මේ එතෙන්ට ආවා. ඒතකොට මේකට මොකද්ද අපේ කොමසාරිස්තුමිය ඔබතුමියලාගේ පැත්තෙන් ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? අපිට පොළොන්නරුවේ වෙනම තැනක් අපිට නැහැ මේවා ගිහිල්ලා අන්ලෝඩ් කරන්න. ඔව්. මගේ මේ ගලි බෞසරිය ඔතනට එවනවා. ඒක තාවකාලික සුදුමක් විතරයි.